වස්සාන ධර්මදේශනා! අපේ දුරලත්තා අඩුපාඩු එමට තිබෙනවා. ඇතැන්විට අපේ දුරලතා අපිට පේනවා. ඇතැන් විට අපේ දුරලතා අපිට පෙනෙෙන නෑ. ඔකු ප්‍රසිද්ධ හෙල කියම නක් තිබෙනවා. පෙරැහැර නටනට යනකිෙනට පෙරහැර පේන්නේ. පෙරහැර පේන්නේි කාඩ්ද. පෙරහැර නරමනායටයි. නැට්ටුක් කණ්ඩෑමයට පේන්න තමන් නටනවා තමන් එක් ඉන්නයි නට්නවා විතරයි. නමු සමස්ත පෙරහැරම බලාගෙන ඉන්න පිරිසක්කකිඉන්නවා. සමස්ත පෙරහැර නරමණ අයදන්නවා. ොයි කණ්ඩෑයමද හොඳට නටන්නේ, කොයි කණ්ඩෑමද බල්ටි ගහන්නේ, කොයි කණඩාෑමද හඳට බෙර ගැවවි. කොයි කණඩාෑමද හොඳටම තම අන්ගේයට සාධාරණයක් ස්ෂ්ට කළේ කියනෙක් දැ ගණ්ඩ ලැබෙන්නේ. පෙරහැර නරම නයටයි. අන්නේ උපමාවට අනුව. ඇතැම්විට අපි කරන යහපත් හොඳදේවල්? ඒකල ොඩ හිතන්න ඒ ජව ුද් ට පත් න අනිත වර ය ද දන්න ද ය ද මනුස ක ල ොක් නෙ යා මනුසේ ොයාග ර කිය ැම ො කිය ල ේස නැයි ජීන පුද් මයි අනිත්තයියට උදවප කාර කිරීම නමුත් අනිත් අයටඒක ශේෂ්‍යයක් වෙන හයිලයිට වෙන ඇතැන්ට අපේ දුබලතා අපිට පේන අනිත්තයි විවේචනය කන අප යගේ කට තමයි හොඳ නැත්තේ මකදවයකර වැඩ මකදවය කියපුද ඔය මාර මනුස්සේ පිත් සවෞත්තු නාන. අපත්නිං ඇ තත්වේ නැති කරහන්න කියලා එහෙම කියන ඇයි ම මොකදකර මොතකර මොත් චර විේචනය කර හේතුව කියල අපි හනවා අපි දස්සලා නවා ඇයි අපි පෙරහර ටනටන්න්න අපිට පෙරහැර පේඉන්න පෙරහර බල කෙන කිය නවා වගේ කට තමයි කට ඇය කියලා ඔ අපි වාර අපි විසින් කරපු වරද පහත්කොට කතා කරද්දි. ඇතැම් කෙනෙක් එක පිළිගන් වනි ඇත්තද මටගේච්චර හිතුන්නේ මාර් සෞත්තුවනේද. ඇතැම් කෙනෙක් කියනෝ මගේ කටහෙම තමයි. කට කෑවත් මම කිය්ඩඕන එක කියනවා. ම ඒ ඔ රටේ පධානපුරවේසියට වත් මුණටම කියනවා කිය අපි ලොකු කතා කියනවා. අපිට වෙන හානිය! අපේ ආත්මගෞරට වෙන හානිය! පිවත් දන්න නෑ. එතකොට අපි වටහා ඉන්න අයි අපිට අව්වාධනු ශාසනා කරන්නට පෙළවෙෙන්නේ. අපිේඒ අවවාධනු ශාසනාවලට. ඒර නොත් තරයින්නේ දිගින්දිකටම අනිත්තය අවවාදනවාසන කරදද. අපි පරණ පාරම යනවන නිත්තයක අනීමේ එයාට කියන කට හොදයි ගලකුලාගන්නවන්න වැඩක්නේ ම කොච්චර කල ද මිනිහට කිය මටන තිත් වෙල පා ලා න්න මොම කිම ප්‍රියක් න යි මනස්ස මන හ ව කිය ඇ . අපිගැන්න අනිත්තඇත්තෙක් අනිත්තය කතාාවෙන අපි ඉගෙන ලන්නේ නෑ. දින්නපතා නවත්තු ධර්ම දේශනා ශ්‍රමලය කිරීමට වස්සාහන ධර්ම දේශනා අපගේ YouTubeු නලිකාව දැන්ම සබස්කරයි් කරන්න බෙලයි කරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා නාිකා ඔස්සේ ප්‍රචාරය වන මෙම සමුතුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින් පර දායිකත්වයගෙන කටයතු කළේ සිංගපූරුවේ සේවෙන්ියයුතු ඉශානයේ ප්‍රසන්තිකා ආදරණී යදියනියයි ඇගේ බලාපොරොත්තුව වන්නේ? මෙලවට Bී කල ඇගේාතරණය මෞතුමිය වන පොළොන්නරவு නවනගරය අංක හතලිහිලිපිණේ පදිංචි P.ඒ. චන්ද්‍රලතා මෞතුමයට නිදුක්නීරෝගී සුය සහ දිර්ඝාශ පිණස ආශීර්වාද පතා දානයන් අතර උතුම් ඌදානය දර්ම දානබය පින් කමක්සது කිරීමයි. අද දේශකයණන් වහන්සේ මනොවිද්‍යාපුොහුණු උපදේශක ත්‍රපිටකාචාර්ය අති පූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවතරයි අපි හාමුදුරුවනේ සමන්තාචකවාලෙසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුනරාජස්ස සුනන්තු සගගමුහදං ධම්මසවනෙ කාලු අයං බදන්තා දම්මසවනෙ කාලු අයං බදන්තා දම්මස්සවනෙ කාලු अयं भदन्त नमो तस् भगवतो अरहतो सम सम्बुद्धस् नमो तस्य भगवतो अरहतो सम संबुद्धस् නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස සුත්තන්ත පිටකේ මජ්ජිමනිිකායේ සීහනාදවක්්ගෝ අනුමාන සුත්තන්ති උතුම් බුද්ධ දම්ම සංඝයන තෙරුවන් සතු වනන්ත මහාගුණයන්ට අපහැම දෙනාගේම ගෞරුවාදර වන්දනාම වේවා නමස්කාරය වේවා. තෙරුවන් සතු අනන්ත මහාගුණබෙලෙන් ඔබ සෑම සියලු දෙනා නිදුක් වෙත්වා නේරෝගි වෙත්වා සුවපත්වෙත්වා උතුම් ධර්මාවබෝධය ලබත්වා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධවද්ධ කාර්ණික පින්නතුනේ. විස්්සයි විසි දෙක රාජ්‍යවර්ෂය නිමාවීමට ඇත්තේ තව හෝරා කිහිපයයි. බලන්නකො මේ අවුරුද්දත් වේගෙන් වීගී ආකාරය ගෙවා දැමීමට තව හෝරා කිහිපයකින් තවත් අලුත් අවුරුද්දක් උදාවෙනවා. විස්සයි විසිතුන අපේ ජීවිතවල අපේ විස්සයි විසි දෙකයේද මොනවාද කරගත්තේ. විස්සයි විසිතුනේද මොනවාද අපි කරන්නට සැලසුම් කරලා තිබෙන්නේ. පෙන්නතුනි මෙතනින් අදහස් කරන්න මේ ලෞකක දවුණුවවිතරක් නෙවෙයි. ලෞකික දියුණුව විතරක්ම ජීවිතය නෙමේ ජීවත්යෙද්ද අපිට චිත්ත දියුණුවකුත් අවශ්‍යයි. මෙලවදීම පරලොව ඊළඟ උපතට අදාළ සැලසුම් අපි නිර්මාණය කරලති බෙන්න්නටත් ඕනේ. ඉති ඒකනිසා ඔබ කවදත් ධර්මයෙන් දැනුවත් කරන නාලිකාව තමයි වස්සාන ධර්ම දේශනා යෝට යුබ් නාලිකාව. අද දවසේදී බොවෙත මෙම ධර්මදානමේ පිංකම රැගනමේදී. තම සෙදැහැති දායකත්වය ලබාගෙන කටේතු කරනු ලබන්නේ සිංගප්පූරුවෙ සිට ඉශ්ෂානි ප්‍රසන්තිකා ආදරණය දියනිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙන්න මෙම පිංකම සිදුකොට පොළොන්නරුව නවනගරේ අංක හතලිහ ලිපිනයේ පදංචි දසමසක් කුසතුල දර ශාණී ප්‍රන්තිකා දියනිය මෙලොවට දායාදකළ ඇයගේ ආදරණීය මෞතුමිය වන P.ඒ. චන්ද්‍රලතා මෞතුමියයට මෙම ධර්මදානමය උත්තම කුසලයේ අනුභහාවයෙන් නිදුක් නීරෝගි සුව දිගාසිරි සම්පත් සැලසේවා කියලා සෙත්පතා ආශිරවාද කරන්නට. එතින් සිංගපූරර්ුවේ සිට ශාණී ප්‍රසන්තිකා මහත්මිය වන ඔබතුමිය විසින් බලාපොරොත්තුවන සියලු පැතුම්. ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධවේවා මෞතුමයට කායික මානසික නිදුක්නීරෝගේී සුව සහනය සැලසේවා ඔබතුමිය බලාපොරොත්තුවන සියලු දැහැමි යහපත් කටයතු හැම අයුරින්ම සාර්ථකත්තෙර පත් කරගන්නට උතුම් ත්‍රවිදරත්නය යනන්ත අනුහසින් සියලු. සැනසිල්ලවේවා කියලා අපි සෙප් පතනවා ආශිරුවාද කරනවා සෙදැහැවතුන එසේනම් අපි මේ වසරේ අගභාගේදී ශ්‍රවණය කරන තවත් වස්සාන ධනමදේශනා යුටි් නාලිකාවේ දම් දෙසුමක් ශ්‍රවණය කරමු සැදැහවතුටි ලෝකප්තකට ග්‍රීක ධර්ශනික සොක්ටටීස් මෙන්න මෙසේ පවසනවා ශක්තිිමත් මනසක් ඇති අය හැමනිත්තරම අදහස් පිළිබඳව සාකච්ඡා කරයි. සාමාන්‍ය මනසක් ඇති අය ඉදිරිෙදා වෙන සිදුවීම් ගැන සාකච්ඡා කරයි. දුරුවල මනසක් ඇති අය විවිධ චරිත අලල්ලා ගෙතිච්ච කතා සාකච්ඡා කර කර සිටි. බලඳ මේ දර්ශනිකයන්ගේ අහස් අපේ ජීවිවලට කොච්ච වැදගත්ද කියලා. ශක්්ටිමත් මනසක් ඇති මනුස්්‍යයා තමයි ගැඹුරු දෙයක් අද්‍යනය කරන්නේ. ගැඹුරු ගවේෂණයක යෙදෙන්නේ. අදහස් විමසා බලා නොදන්නාදේ දැනගන්නේ. සාමාන්‍ය මනසක් ඇති අය එදිනිදා ජීවිතයේ පවතින දේවල්ම සාකච්ඡා කර කර හවස්විද්ධක නෝ දන්නෙමනය දවස ගෙවුණා. දන්නෙමනය දවස ගෙවුණ කියෙන වචන කියවෙන්නන්නේ තන් අද දවසත. යහ පද්යක් අර ගත්ත නැ කියනෙකන ඔබේ මුවිනුත් මේ වචනේ ඕන තරම් පිටවෙලා ඇති එතකොට ඒ දවසේ දී ඔබ දන්නෙමනය දවස ගවුණ කලා කියන්නෙම ඔබේ අවබෝධයට ප්‍රඥාවට අදළ දෙයක් ඔබ එදා දවස තුළ එකතු කර ගත්ත නැ කියන එකනනි අවසා නිතුරුවෙනම කක්ද පසු ඇවිල්ලක් විතරයි. දුරුවල මනසක් ඇතිමිනි සුන් එක එක චරිත මාත්තුකාවට ආරගෙන? ඒ පුද්ගලයන් කෑවි කොහොමද බිව්‍ය කොහොම ද අඳන්න කොමද පලදින්න කොමද කොයි පලාත දෙන්න මොනවගේ ගයක්ද ඒගෙදර වටිනාකම කියීය දේගෙදර ඉන්න බල්ලා මොනවර්ගේ බල්ලෙක්ද ඉටවස මේ වගෙන සාකච්ඡා කරඉන්න දැන්යි ගොසි් කල කියන්න මේවා ත ගොසි් ගැන සාකච්ඡා කර කර ඉන්නේ දුරුවල මනසක් ඇතිමිනිස්සුන් ලෝකයේ මේ ක්ඩායම අය වැඩි ප්‍රෝර්ති ප්‍රසිද්ධ වෙලා ජනප්‍රිය වෙලා තිබෙන්නේ කුණ ගොඩුවවල් හොයන ගොසිපස් හොයන අය වැඩි නිසා එක නිසා සොක්‍රටිස් පවසන ආකාරයට ඔබත් ශක්තිමත් මනසක් ඇති කෙනෙක් නම් ඔබ තමන්ගේ විමසුම් නුවන ගැඹුරු යහපත්්දේකට යොදවන්නට ඕනේ සොක්‍රටිස්ක තවත් කියීවනත්තිී න සොක්‍රටිස් කියන දර්සනකය පවසනවා කුතුහලය කියන එක එක කාරණය තමයි කියීනවා ආරම්භ කුතුහලේ යුක්ත කෙනා තමයි අලුද්දයක් වෙනස් දෙයක් නැවුම් දෙයක් ගැමුරුදයක් අධ්‍යනය කරන්නේ ගවේශනය කරන්නේ. ඉතිං අපිට බුදුරජාණන් වහන්සේක් ධර්මය ඇරුණුකොට වෙනයම් ගැමුරුදදයක් වෙනයම් නැවුම් දෙයක් වෙනයම් අලුද්ධයක් කිසිසේත්ම සොයාගතනොහැකි. දෙ භාගතුන් වහන්සක ධර්මයෙන් ලෞකික සුබසත වගේම ලෝකෝත්තර අවබෝධය ගැනත් රිජුවම කරුණුකාරණා කියල දෙනවා. අදෝපට ඉගෙන ගන්නට ලැබෙනවා මජ්ජිමනිකායේ සිංහනාද වර්ගේ සඳහන් අනුමාන සෝත්‍රය. අනුමානකීන පාලි වචනයෙන් අදහස් වෙන්නේ නුවනින් විමසා ගලපා බැලීම ගැනව දාළ දෙසුම. නුවනින් විමස විමසා ගලපා ැලි යුත්තේ මොනවද කිය දැන් අපි දේශනාවට යොමුුව බලමු ඒකාලේ ආය වූ මුගලන් මහරහතන් වහන්සේ භගුරට සුන්සුමාර ගිරි නුවර බේෂ කලාවන මිගදායේ වැඩසිටියා ඒකාලේ මුගලන් මහරහතන් වහන්සේ බොහෝ භික්‍ෂූන් පිරිසක් සමග වැඩවාසය කරද්දි තම සහෝදර ස්වාමින් වහන්සේලා අමතනවා සහෝදර ආයිශ්මොත්වරුම කියලා. එතකොටේඒ භික්‍ෂුන් වහන්සේලත් මහා මුොගල්ලාන මහරහතන් වහන්සේට බොහෝම ප්‍රියමනාපව පිළිවතන් දෙනවා මොගල්ලානයන් වහන්සේ කියලා. එතකොටවෙන්න මේ අසිරිමත් තහමකාරණා. මුගලන් මහථන් වහන්ස විසින් ම සහෝදරස්වාමින් වහන්සේලාට පැවසුවා. ආශ්මත්වරුණි මෙතර ආශ්මතුන කලන සහෝදරවරුණු කියලා. සහෝදරත්යෙන් අමතන සාසනික වචනය ආයශ්මතුන අයුෂ්මතුනි යම් ශ්‍රාවකයෙක් තමන් සමග සමීපව ධර්මයේ හැසිරෙන්න අනෙත් අයගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් ඉල්ලනවා. කොහොමද. මේ සහෝදරවරු මටත් අවවාද කරනවන මේ සහෝදරවරු මට අවවාද කරද්දි. ඒ ලබාදෙන් අවවාදවලට අනුවමම ඉන්නම් කියලා අන්නයගින් අවවාද ඉල්ලගන්නවා. මේක පැවිදි සමාජයක වෙන්නක් පුළුවන් ධර්මය පුරදුකන ගිහි සමාජයක වෙන්නක් පුළුවන්. අනිමට අව්වා දනුශාසනා කරනවන නොගුල්ලු කියලා පිහිම කියපු අවස්ථා ඇති. ඇැබේ බොහෝ විට නැදව ඇති ඇතැම් අවස්ථාවක ඇති. එතකොට මුගලන් මහරහතනන්ශ පවසනවා ඒ වඋනත් ශ්‍රාවකයා කොච්චර අනිත්තයගින් අව්වා දනුශවාසනා ඉල්ලලා මං ඊට අනුව ඉන්නෙමී කියලා ප්‍රතිඥා දුන්නත් ශ්‍රාවකයා අකීකරුයි නම් අකීකරුකම ඇතිකරවන ගතිවලින් යුක්තනම් ඉවසීමක් නැත්නම් ආරය උතුමාන්ගේ අවවාදය ගෞරවයෙන් පිළිගන්නෙන් නැත්නම් ඒ ශ්‍රාවකයාට අවවාද කළ යුතුයි කියලා ඒ ධර්මය හැසිරෙන සහෝදරුවරු කල්පනා කරන්නේ. අනුශාසනා කළ යුතුයි කෙළහිතන්නේ නෑ ඒ පුද්ගලයයා විශ්වාහස කළේතුයි කළෙහි තන්න ෙත්. ගැඹරු කියමනක්. අපේ දුරුලතා අඩුපාඩු එමට තිබෙනවා. ඇතැම්විට අපේ දුරලතා අපිට පේනවා? ඇතැම්විට අපේ දුරලතා අපිට පෙනෙෙනෙ නෑ. ඔකට ප්‍රසිද්ධ හෙල කියම නක් තිබෙනවා. පෙරහැරේ නටනට යනකිෙනට පෙරහැර පේන්නේ. පෙරහැර පේන්න කාඩද. පෙරහැර නරමනායටයි. නැට්ටුක් කණ්ඩෑමයට පේන්න තමන් නටනවා තමන් එක් ඉන්න නටනවා විතරයි. සමස්ත පරහරම බලාගෙන ඉන්න පිරිසක්කින්නවා. සමස්ත පෙරහැර නරමන අයදන්නවා කොයි කණ්ඩායමද හොඳට නටන්නේ කොයි කණ්ඩාෑමද බල්ටි ගහන්නේ. කොයි කණ්ඩාෑමද හොඳටම බෙර ගැහවි. කොයි කණ්ඩායමද හොඳටම තම අන්ගේයට සාධාරණයක් ස්ට කළේ කියනෙක් දැක ගණ්ඩ ලැබෙන්නේ. පෙරහැර නරම නයටයි අන්නන්නේ උපමාවට අනුව ඇතැන්විට අපි කරන යහපත් හොඳ දේවල් අපි කළු කෝඩ හිතන්නේ. ඒ අපේ ජීව රුද්ගොඩ පත්වෙනල නමුත් අනිතයි වරණා කන්න ඔයා පුදු විදින්න දන් දෙෙන්නේ. ඔය පුදුව මනුස්සකංගලින් යුක්ත කෙනෙක්නෙ. ඔයගේ මනුස්සේ කොයාගන්න මාරයකිල ඇැමවිට ඩට කියලා ඇති. එතකට අපිටඒ විශේෂයක් නැයියි. අපේ ජීවන පුද්ධ තමයි අනිත්තයට උදවපකාර කිරීම නමුත් අනිත්තයටක විශේෂයක් වෙන හයිලයි් වෙනවා. ඇතැම්විට අපේ දුබලතා. අපිට පේනිනෑ අනිත්තයි විවේචනය කන අපෝ යාගේ කට තමයි හොඳන ඇත්තේ. මොකදදේවාය කරපු ඇඩි මොකදවාය කියපුදී ඔය මාර මනුස්සයන්නේ. අපිවත් සෞත්තුනාන අපෙත්තු ෑනිකම් තත්වේ නැතිරාන කියලා එහෙම කියන ඇයිම ොදකර මොකදකර මොද චර වේචනය කර හේතුකි කිය අපි හනවා අපි උදහස්වෙලා හනවා. ඇයි අප පෙරහැර නටනට ඉන්නේ අපිට පෙරහැර පේ ඉන්නේ පෙරහැර බලපු කෙන කියීන. ගේ කට තමයි කට ය කියලා ඕ අපිර අපි විසින් කරපු වරද පහත්කොට කතා කරදදි. ඇතැම් කෙනෙක් ඒ පිළිගන්නවනේ ඇත්තද මට ගෙච්චර හිතුන්නේ මර සෞතුව නේද ඇතැම් කෙනෙක් කියනවා මගේ කටහෙම තමයි. කට කෑවත් මම කියන්න ඕන එක කියනවා. ම ඕ රටේ ප්‍රධන පුරවසියට වත් මොනටම කියනවකි ලබි ලොක කතා කියනවා. අපිට වෙන හානිිය. අපේ ආත්ම ගෞරට වෙන හානිය පිවත් දන්නේ නෑ. එතකට අපි වටහා ඉන්න අපිට අව්වාධනු ශවාසන කරන්නට පෙළබෙන්නේ අපි අවවාධනු ශාසනාවලට කීකර උනුත් විතරයින දිගින්දිකටම අනිත්තය අව්වාදන ශවාසනා කරද්දි. අපි පරණ පාරම යනවන අනිත්තයකින් වනමේ එයාට කියන කට හොදයි ගලකුලාගන්නවන. වැඩක්නේ දෙමන් කොච්චර කලින්දදු මිනිහට කියන්න මටන් තිත්ත වෙලා ඇපාවෙලා තියන්නේ මන කිසිම ියක්න නොස මොග හෙනවත් කියලා ඇතැම්විට අපි ගැන්න අනිත්ත ඇත්තෙක්ක අනිත්තය කතා වෙනවා. අපි ඒගෙන දන්නේ නෑඒනි නිසාමවිිතන අදහස් කරන්න ඇතේ වගේ කත්ම තමයි. මොකද මිතරින් අදහස් කරන්නේ. අපේ වරද පෙන්නුලත් තව පිරිසක් අවවාධනු ශවාසන කරද්දි. අපි ඒ අවවාධනු ශවාසනාවලට අකීකරුයි නම්. අකීකරුකම ඇති කරවන ගතිවලින්ම යුක්තනම්. කිසිම වසීමක් නැත්තා. ඒ ලබාදන අවවාද ගෞරුවයෙන් පිළිගන්න ඇත්තං. එහි මයට අනිත් අය. අවවාදකළ ේතුයි අනිුශාසක ක ේතුයි. කරුණු කියලද ඒතුයි කියලා හිතන්නන්නේ නෑ. ඒ ලොකස්ව භාවවයක්නේ. මුගලන් මහරහතනාන්ස මෙහිෙම පවසනවා. ආයශ්මත්වරුණි. ඒ අකීකර කොම ඇතිකරවන කරනු මොනොවද කරුණු දාසයක් තියෙනවා. අංක එක ආයශ්මතුනි ශ්‍රාවකයා ලාබ සත්කාර කීර්ති ප්‍රසංසා ආදිය ලැබීමේ. ත් ආශාවෙන් යුක්තයි ඒ ශ්‍රාවකයා ඒ ලාම කාසාාව නිසා සම්පූර්ණයෙන්ම නොමගකි හිල ඉන්නේ ආශ්මතුනී ශ්‍රාවකයා ලාම කාසාවන්ගෙන් යුක්ත වනොත් ඒ ආශාවන්ට යටවනුත් අන්න ඒක අකීකරු බව ඇතිකරවන දෙයක් අංක දෙක්ක අකීකරු බව ඇතිකරවන දේගැ තවදුරටත් පවසන වනම් ආශ්මතුන ශ්‍රාවකයා තමන් ගැන මහා ඉහලින් හහා දක්වනවා අනුන් ගැන හෙලා පෙලා කතා කරනවා ආශ්මතුනි ශ්‍රාවකයාට තමන් ගැන ඉහෙලින් හවාදක්වන එක තිබුණොත් අනුන්ව හෙලා පෙලා කතා කරන ස්භාවේ තිබුණොත් අන්න ඒකත් අකීකර බව ඇතිකරවන දෙයක් අංක තුන්න අකීකර බව ඇතිකරවනදේ ගන තවදුරුටත් කිවූත් ආශ්මත් වරුුණ ශ්‍රාවකයා ක්‍රෝධ කරනවා හිතේ ඇති වෙන ක්‍රෝධයට යට වෙනවා ශ්‍රකයා තුළ ්‍රෝධ කරන බව තිබුණොත් හිතේ ඇති වෙන ක්‍රෝදයට යටවෙන ගතිය තිබුණොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක්. අංක හතර අකීකර බව ඇතිකරවන දේගෙන තවදුරටත් කිව්වෝ ආයිශ්මත්වරමී ශ්‍රාවකයා කෝධ කරනවා ඒ ක්‍රෝදයේ නිසා බද්ධවෛරයේ ඇතිකර ගන්නවා. ශ්‍රාවකයා තුළ ක්‍රෝධකරන ගතිය තිබොත් ඒ ක්‍රෝධය නිසාම බද්ධවරයට හුනුත් න්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක් අංක පහ අකීකරු බව ඇතිකරවන දේවල්ගෙන තවදුරටත් පැවසුවොත් ශ්‍රාවකයා ක්‍රෝධ කරනවා ක්‍රෝධය නිසාම රන්්ඩුුවල පැටලෙනවා ආශ්මත්වොරුණ ඒ ශ්‍රාවකයා තුල ක්‍රෝධ කිරීම තිබ්බොත් ක්‍රෝදය නිසාම ර්ඩුවට යන ගතිය තිබ්බොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක් අංකහය ී කරකම ඇතිකරවන දේල්ගෙන ෞදුරටත් පැවසුවොත් ්‍රාවකයා ක්‍රෝධ කරනවා ක්‍රෝධය ඇවිස්සෙන දේවල්ම කියන්න පටන්ගන්නවා. ඒ ශ්‍රාවකයා ක්‍රෝධ කළුත් කරෝදය ඇවිස්සෙන දේම කියට පටන්ගත්තොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක්. අංකහත්ත අකීකරොම ඇති කරවන දේ වල්ගෙන තෞදුරටත් පැවස ශමත් වවරුණ ශ්‍රාවකයාගේ අඩු පාඩු තවත් කෙනෙක් විසින් පෙන්වා දෙනකොට ශ්‍රාවකයා තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන කෙනහට විරුද්ධ වෙනවා. ආශ්මත්වරුණ ශ්‍රාවකයාගේ අඩුපාඩු පෙන්වා දෙෙනකොට ඒ අඩුපාඩු පෙන්වා දෙෙන කෙනාහට විරුද්ධ වුණොත් ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක් අංකාට අකීකරකුම ඇතිකරන දේ වල්ගෙන තව දුරත් පැවසුවත් ආයිශිමත්වරුණ ශ්‍රාවකයාගේ අඩුපාඩු තවත් ශ්‍රාවකයෙක් පෙන්වා දෙනකොට ඒ අඩුපාඩු පෙන්වා දෙ ශ්‍රාවකයාට අපහස කරන්න පටන් ගන්නවා ආශ්මතුන ශ්‍රාවකයාගේ අඩුපාඩු පෙන්වාදෙන කොට ඒ අඩුපාඩු පෙන්වාදෙන ශ්‍රාවකයාට පහස කරන්න ගත්තොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක්. අංකර නමයේ අකීකරුකම ඇතිකරවන දේවල්ගෙන තවදුටත් පැවසුවොත් ශ්‍රාවකයාගේ අඩුපාඩු තවත් ශ්‍රාවකය පෙන්වා දෙෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙෙන ශ්‍රාවකයාගේ අඩුපාඩු එයා විසින් පෙන්වන්න පටන්ගන්නවා. ශ්‍රාවකයකුගේ අඩුපාඩු පෙන්වා දෙෙන කොට අඩි පාඩු පෙන්වාදන ්‍රවකගේ අඩුපාඩු හු සින් පෙන්වන්නට පටන් ගැනීමත් අකීකරු බව ඇති කරවන දෙයක් අංකදහය අකීකරු බව ඇති කරවන දේවල්ගෙන තවදුරට පැවසුවොත් ශ්‍රාවකයාගේ අඩුපාඩු තවස්ශ්‍රාවකයක් විසින් පෙන්වා දෙන කොට එයා ඒක වෙනදයකින් වහලදානවා ඒකට අදාල් නැති කතාවක් ඇදල ගන්නවා කේන්තිගන්නවා තරහාගන්නවා කතා කරන්න බැරි තත්ත්වයක් හදලදානවා ආයිශමත්වර ශ්‍රාවකයාගේ අඩු පාඩු පෙන්වා දෙන අවස්ථාවකදී වෙන කතාවකින් ඒක වහල දැම්මොත් අදාල නැතිකතාවල් ඇදල ගත්තුොත් කෝපගුණු තරහ ගත්තොත් කතා කරන්න බැරි තත්ත්වයක් හැදවොත් අන්න ඒකත් හඳුන් වන්නේ අකීකරු බව ඇතිකරවන දෙයක් හැටියටයි. අංකේ කොල්හ ශ්‍රාවකයකුගේ අඩුපාඩු තව ශ්‍රාවකයෙක් විසින් පෙන්වාදයදී ඒ අඩුපාඩුව තමන්ගෙන් සිද්ධ වෙච්ච දෙයක් වෙලත් එක පිළිගන්නෙ නෑ ආයිශ්මත්වරුණ ශ්‍රාවකයාගේ අඩුපාඩු පෙන්වා දෙනකොට ඒ අඩුපාඩු තමන්ගෙන් සිදුවෙච්ච දෙයක් වෙලත් එක පිළිගන්න නැත්නම් අන්න එයත් අකීකරුකම ඇතිකරවන දෙයක් අංක දොලහා අීකර බව ඇකරවන දවල්ගෙන තවත් කියල දෙෙනවනම් ශ්‍රාවකයා අන්ගේ තියෙන ගුණ මකනවා එකටෙ එක කරන කෙනෙක් වෙනවා ඒ ශ්‍රාවකයා තුළ අනුන්ගේ තියෙන ගුණ මකණ ගතිය තිබ්බෝොත් එකටෙක කරන ගතිය තිබ්බෝත් අන්න ඒකත් අකීකර බව ඇතිකරවන දෙයක් අක දහත් වන්න අකීකරු බව ඇතිකරවන දේවල්ගෙන තවදුටත් පැවසූ ශ්‍රාවකයා ඉරිසියා කරන කෙනෙක් වෙනවා මසරු කෙනෙක් වෙනවා ආශ්මතුන ශ්‍රාවකයා එරිසියා කරන කෙනෙක් වනොත් මොසුරු කෙනෙක් වුණනොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක්. අංකදා හතර අකීකරු බව ඇතිකරවන දේවල්ගෙන තවත් කියල දෙෙනවන ශ්‍රාවකයා කයිරාටික කෙනෙක් වෙනවා නැතිගුණ පෙන්වනවා ශ්‍රාවකයා කට්ට කයිරාටික වනොත් නැතිගුණ වන්නට ගියුත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක් වෙනවා. අංක පහල්ලව අකීකරු බව ඇතිකරවන දේවල්ගෙන තවත් කියල දෙනවනම්. ශ්‍රාවකයා සාධාරණරු ඉදිරයේ නැමෙන්නේ නෑ. අධික මාන්‍යයෙන් ඉන්නවා. ශ්‍රාවකයා සාධාරණ කරනු ඉදිරයේ නොනැමී හිටියුත්. අධික මාන්‍යයෙන් හිටියොත් අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන කාරණයක් බවට පත් ව අංක දාසය අකීකළබව ඇතිකරවන දවල්ගෙන තවත් පවසන වනම්. ශ්‍රාවකයා වර්දවා ගත්ත තමන්ගේ මතයම හරි කියලා. ඒක හවාදක්වනවා. ශ්‍රාවකයා වරදවා ගත්ත තමන්ගේ වැරදි මතේටම කැරකි කැරකි කියනවනම්. ඒ මතටම දැඩිව බැඳල ඉන්නවනම්. ඒ තමන්ගේ වැරදි මතය අත්හරින්ඩට කොහෙදම කැමති නැත්නම්. ආශ්මතුනී ශ්‍රාවකයා තමන් වැරදියට ගත්ත මතේටම කැරික් කැරකියාවොත්. ඒ වැදි මතේයටම බැදිල ගියුත්. ඒක අත්හරිනට කොහෙත්මා කමැතිවුණුොත්. අන්න ඒකත් අකීකරු බව ඇතිකරවන දෙයක් කියලා. මූලික කරුණු දාසය මුගලන් මහරාහතන් වහන්සේ විසින් කියල දුන්නා. සෙදැහුත් දැන් අපි බලමු මොනවදමී කරුණු දාසය ඇතුළේ අන්තර්ගත වෙලා තියන්න කියලා. ම කරුණෙන් කරුණු පැසුවට මේක විග්‍රහ කේ නනෙ. මුොලිම අපි බලමු මොකදම කීකරු කම මොකද අකීකරුකම කියලා. ඕනම කෙනෙක් ඕනම දෙයක් කිය අදදි එහෙමයි 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 එහහි එහෙයි කියලා පිළිගැනීම කීකරුකමක් නෙමි. මොකද අපිව පාපයට නැඹුරු කරලා යම් කෙනෙක් කියීනවනං ඔයා මංකනෙ කහන්න කියලා. එහෙමයි කියලා කඳ පාත් කරගෙන ඔළුව පාත්කරගත්තත් මොකොද වෙන්නේ. අපිට හරි වැරැද්ද තේරුම්ගන්නට බැරි වෙනවා. පාපකරමවලත් අපිට ස්කාරම් බ පත්වන සිදේ නො අනන් කරීම තුල්ල මෙතනම අකීකරුකම කෙලා කියන්නේ බුදුරජාන් වහන්සේට කීකරු නෑ බුදුරජාණන් වහන්සේගේ දහම් ක්‍රමයට කීකරනෑ බද්ධශ්‍රාවක උත්තමයන්ගේ අනුශාසනාවන්ට කීකරු නෑ කියනෙක් එක මයි වෙන දෙයක් නෙමේ එතකොට තෙරුවන්ට අකීකරු වීමෙන් එතකොට තෙරුවන කියන අපි පහළරදානවා තෙරුවන පහල්ට දාලා අපිට තෙරුවන පාගල්ලා ස්මතු කර ගණඩවෙෙනි මොකක්ද. තෙරුවන පහල්ට ඇදල දාලා අපිට තෙරුවන්ට වඩ ලොකුරගණ්ඩ වෙන්නිමෙනනුවද. අංක එක. ලාබ සත්කාර කීති පසංසා. ලාබ සත්කාර කීති ප්‍රසංසාඔලුවට ගැහුවොත් ඒක නට බුදුරජාණන් වහන්සේ ලොකුුණේ සද්ධරම මේ ලොකුුණේ ආර මහා සංගරත්නය ලොකුුණේ තේටවද. ඒ අංක අංක දෙක්ක. රන පහලට ඇදල දාලා තෙරුවන්ට අකීකරු වෙලා තමන් තමයි කෙරුුව කියලා තමන්ට හිතනවා තමන්ට වඩා කෙනෙක් නෑ කල හිතනවා. ඉට පස්සේ මුල් මුල් කාලෙ බුද්ධ ධම්ම සංගන තෙරුවන් ගැන වරනාාකරපු කෙනා මෙන තමන් ගැන වර්නාාකර කරයනවා එකත් පිරිහීමක් ඒත් අකීකරු බව අංක තුන්න තෙරුවන් අමත කොට තෙරුවන් යටපත් කොට ක්‍රෝදේශමතුනොත් ඒට දුණුක්ල බඩත් බෑ එතකොටත් ධර්මය යට යනවා අකුසල් ම මත්තුවෙනවා. අංක හත්තර බද්ධ වෛරයේ. තෙරුවන් තුළ තියන දහම් ක්‍රමේ අනුගමනය කොට තමන්ගේ දුලතා දුරු නොකොට කෙනෙක් වෛරයේ බැඳගන්නවනම් බද්ධ වෛරය තුළම ඉන්නවනම් ඒකිනටත් බුද්ධ දේශනාවතතියන දේ ප්‍රායෝකක වනුකමනය කරන්න වැැරිවෙන. අංක පහා තෙරුවන් අමතක කොට තෙරුවන් යටපත් කොට යම් කෙනෙක් ක්‍රෝදේ නිසාම ඇතිවෙච්චදේවල් හිතේ තියාගෙන අන්න ඇසම ග්‍රන්ඩුවට යනවනම් ඒත් මහා පරිහානියක්න රන්ඩුසරුවලට යාම නිසා තමනුත් පරිහනිට පත්ව වනවා අනිත් ඇද්දුකට පත්වෙනවා. අංක හය තෙරුවන් අමතකකොට තෙරුවනට අකීකරු වෙලා කටට එනේන වචනය දේශ සහගතව ක්‍රෝදේ යුක්තව අ අවසන අනිත් අයව ඇවිස්සෙන වචනම කියන්න පටන්ගත්තුත්. ඒකනට ධර්මය අර්ථ අවබෝධ කරගන්න බැරිවෙනවා. ක්‍රෝධ සහකත වචන තමන්ග මුවෙන් පිටවෙන වාර්යක් ගානී. තමන්ගේ මාංසික ලකය අවුලෙන් අවුලට පත්වන විතරක් නැමේ එක ආගනින්න අයටත් නැති අකුසල් උපත් දන්නට අපි. අපේ මොවීන් වචන පැවසුවා වෙනවා. පරිසංම වන්න්ඩෝන. ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන්නට එපා. අංක හත්ත. අපි තුළ පවතින අපි තුළ තිබෙන්න අඩුපාඩු අපිට හිතයිශී පිරිසක් හිතයිශී කෙනෙක් පෙන්වා දුන්නොත්. ඒ අඩුපාඩු පෙන්වා දෙෙනන කෙනට අප විරද්ධ උත්මොතිවෙන්නේ. නිධානයක් මතු කරලා දෙන කෙනා මෙන්න මේකයි නිධානී කියල පෙන්වා දෙෙද. අනි තමුන්ගේ නිධාන තියාගන්නවා කියලා අපි නිධානට පයිංගැහුව වෙනවා. තෙන්වාද. නිධාන කළ කියන්නේ අපි තුළ තියන වරදක් යම් කෙනෙක් පෙන්වා දෙෙනවා. ඒ දකිඩට කියනවා නිධානයක් මතු කරලා පෙන්වා දෙනවාගේ සැියුත් මහරතන් වහස බවසන්නේ ඒ ප්‍රකාශය ඇතකොට නිධානයක් පෙන්නල දෙනට විරුද්ධ වඋත්මකදන්නේ අපිට ලැබෙන්ඩ නීමීත වටිනා වස්තුූන් අහිමි වෙලා යනවා. ඒ අකීකරු බවට හේතුවන කාරණයක්. අංක අටට තෙරුවන් අමතක කොට තෙරුවන් ගුණ මෙනෙහි නොකොට අපි තුළ තිබෙන අඩුපාඩ දුබලතා පෙන්වා දෙෙන අයට. අපි අපහස කරන්න ගත්තොත් ඒල්ලො කූ අපරාධයක් බවට පත්වෙනවා තේරවාද. අංක නමේ තෙරුවන් නමතක කොට තෙරුවන් යටපත් කොට අපි අපි ගැනම මා්‍යය ඔළුවට අරගෙන තමන්ම කෙරුම බවට පත්වෙලා තමා විසින් සිද්ධ වන දුබලතා අඩුපාඩු අනිත්තය පෙන්වා දෙෙද්දී අඩුපාඩු පෙන්වාදෙන් ශ්‍රාවකයාගේ අඩුපාඩු යා සිම් පි නට ගත්තුත් මේ මේ අනුන්ගේ ඇස්වල පරොඩුවයිං කරන්න කලින් තමන්ගේ ගැටන පොල්පාරාලායිංකර ගන්නඩ ක ලපිග ලොකු කතා කියන්න ගත්තුත්. එෙකොට අපට කවුරුත් අව්වා දනු ශාසනා කරන්නේ. අපි පරිහානේ නිසාම ලොකු විපත්කරදවලට පත්වෙන්නත් පුළුවන් අංක දහය තෙරුවන් අමතකකොට තෙරුවනට අකීකර වෙලා. ්‍රවකයාගේ අඩුපාඩු තවත් කෙනෙක් විසින් පෙන්වා දෙද්දී යා අදාළ නැති කතාවන් අරගෙන වහලදාන වනම් තරහා ප්‍රකට කරන වනම් තරහෙන්ම කතාව අවසන් කරන්න හදන වනම් කතා කරන්න බැරි තත්ත්වයක් හදන වනම් ඒත් හොන්ද දෙයක් නෙවෙයි කවදාාවත්තමට තමන් අකුසල්ලින් අත්මි දෙනට පුළුවන්කමක් ලැබෙනනෑ. අංක කුලහා තමන්ගෙන් වෙච්ච අඩුපාඩු තන් දන්නව මේ මට වෙච්ච වරද. ක හොඳනැති දෙයක් මේක අවුලක් අනිත් අයි කියනවා ඔබ මෙන්න මේ වර්ධ කරනවා ඔබ මේ වර්ධ තුළ ඉන්නවා ඔබ මේ වචන කියනවා මේක හොඳ නෑ මේක වහාම නවත්ත ගන්ද මේක ඔබට හානි කරයි අනිතයට හානි කරයි ඇස් පනාපිටම එලි පිටම තමන්ගේ අඩුපාඩු පෙනි පෙනිත් ඒක තමන් විසිම් පිළිගන්න නැත්තම් ඒකත් තෙරුවන්ට කරා ගොරෝයා. ඒත් තෙරුවන්ට අකීකරුවීමක් කියලයි මේ දේශනට අනුව අපිට ගණඩ තියෙන්නේ. අංක දොලහා තෙරුවන් ගුණ මෙනෙහි නොකොට තෙරුවන් ගුණ සිෙහි නොකොට ධර්මය හැසිරෙන කෙන්න්නා මාන්‍ය ඔලුවට අරගෙන අනුන්ගේ තියෙන ගුණ මකණ්ඩ ගත්තොත් එකට එක කරන්න ගත්තොත් අන්නේ කෙනට ධර්මාබෝධය වැහිලෑනවා ධර්මාබෝධය ගිලි එෙනවා. අංක දහත් වන ධර්මය හැසසිරෙන කෙන හා. ඊරිෂයා කරන කෙනෙක්කුුණොත් මසුරු කෙනෙක්කුණුත් ඒ ඒරිෂ්‍යයාාවත් මසුරුකමත් තෙරුවන්ට පිටු පාමක් හැටියටයි මේ දේශනාවට අනුවපිට ගන්නට තිබෙන්නේ. එක නිසා යාම් කෙනෙක් තෙරුවන තුළ සඳහන් ඒ ධර්මය පනිවිටේ ධරමය අඩත්ථය අවබෝධ කරගන්නට මහන්සේ නොගෙන. ඉරිෂ්‍යයාවෙන් යුක්තෝම මසුරු කමෙන්ින් යුක්තෝම කටයුතු කොළොත් ඒකෙනා. රුවන්ටම පරිිභව කරන ගහෞරුව කරන කෙනෙ ෞට පත්වෙනවා. අංක දාහතර ධර්මය හැසරෙන කෙනා කට්ට කයිරාටික කෙනෙක්ක වුණනොත් තමන්තුල නැතිගුණ ඇතැයි කියලා ප්‍රදර්ශනය කරන රඟපාන කෙනෙ බවට පත්ව වනොත් එහෙම කෙනෙකුටත් ධර්මාබෝධය කරායන්නට බැරිවෙනවා. අංක පහලව ශ්‍රාවකයා සාධාරණ කරනු ඉදිරයේ නැමෙන් නැත්නම්. අධික්ක අහංකාරව අධික මානයෙන් ඉන්න වනම් ඒ කෙන තෙරුවන්ට කරන්නේ අගහුරුවයක්මයි පරිභවයක්මයි. අංක දාසයේ ධර්මය හෙසිරෙන කෙනා විවිධ වැරදිී මතවාද ඔළුේ තියාගෙන ඒ තමන් විසින් වර්ධවා ගත්තුූ තමන්ගේම වැරදි මතම හොවා දක්කොමින් ඒවාටම කැරකි කැරකි එෙනවනා තමන්ගේ මතවාද වලටම බැඳෙනවනම්. තමන්ගේ ඒ මතයන් අත්හරිනැට කොහෙත්ම කැමති නැත්නම්. එකත් තෙරුවන්ට කරන අගෞුරුයක් කියලයි. මුගලන් මහරහතන් වහන්සේ දේශනා කල්ලේ. දැන් ඔබ බලන්න මේ දක්කොහමි පවසපු කරුණු දාසයෙන්. ඔබ තුළ කීයක් තියෙනවද කීයක් නැද්ද. ඒ තමයි ධරමී හැසිරෙනව කළ කියන්න. ධර්මී හැසිරේද්දී තමන් විසින් තමාපිළිබඳව ස්වැන් විවේචනයකයේ දෙන්නට ඕනේ. ග්‍රීක ධර්ශනික සොක්‍රටීස් පවසන්නේ මම අන්නයට වඩා ප්‍රඥඥාවන්ත ලෙස පෙනෙන්නේ. අන් කිසිවක් නිසා නොවෙයි. මම නොදන්නාද නොදන්නා බව මම දන්නා නිසාය. එකින් අපිට ග්ඩ ගැමුරු පාඩමක් තිබෙනවා. නැවතත් ඔබට ඒ අවධහරණෙන් ප්‍රකාශ කරන්නම්. ධර්ශික සොක්‍රට්‍රීච පවසන්නේ. මම අන්න අයට වඩා ප්‍රඥාවන්ත ලෙස පෙනෙන්නේ. අන් කිසිවක් නිසා නොවී. මම නොදන්නාදී නොදන්නා බව දන්නා නිසාය. අපි ඒ මේ වගේ ප්‍රකාශනවලින් ගන්නට ලොකු ලොකු දේවල් තියෙනවාගේ ලාමත තරන් දෙපා. මුලින්ම අවබෝධ කරගන්නවන් තමන්ගේ තරම පමණ තමන්ගේ තරම පමණ අවබෝධ කරගත්තර පස්සෙ අපිට ලොකු ඉලක්යන් කර ලොකු සාර්ථකත්වයන් කර යන්නට පුළලොන්කම ලැබෙනවා. තමා තුළ නැති ලොකුකං අහංකාරකම් පෙන්වමින් තමන්නිකං ඉදිමෙන්න්න ගත්තෝොත්. තේෙනවද අර පිින්බිල පින්ම්බිල පිම්බිල පිපිරෙන ගෙන්බඩ වගේ අපිටත්. පි පිරිලා තමයි න හින්නට සිද්ධ වෙන්නේ. එග නිසා මේ ධර්ශනකයන් පවසනවා ළමා කාලේදී. ඒ හැදෙන පරපුරේ ළමයි පුරුද්ි වෙන්නට ඕන කියනවා. වැඩිහිටියන්ට ගරු කරන්න. වැඩිහිටියන්ට ගරු කිරීම ඉගෙන ගණ්ඩ කියනවා. යොවුන් අවදයේදී. තදගති වැැහැර කර ගණඩ ඕන කියනවා. මැදි වයිසදී. සාධරණ විදිර ජීවත්යෙන්ට ඕනට කියනවා. මහළ වයේදී. ්‍රඥාවන්තව ජීවිතය ගත කරන්නට ඕන කියලායි සොක්‍රටිස් පවසන්නේ. එතකොට ළමාකාල්දිී හැමනිතරම වැඩි හිටියන්ගේ අවවාද අනුශාසනා ඒ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා යටතේ ජීවත්වන ළමයි වැඩි හිටියන් බවට පත්වෙද. හොඳ පරිනත හදිච්ච සත්පුරුස පුද්ගලෙන් බවට පත්වෙනවා. යෞ්වනවදයේදී තමන්මයි හරි තමන් කියෙනදේ විතරයි හරි තමන් හිතන දේ විතරයි හරි කියලා එහෙම අ ගැම්මක් කියෙනවා. එතකොට ඒ ගැම්මෙන් අත්මි දෙනට පුළුවන් තදගති බැහැරකොට තිකක් මධ්‍යස්තව සෞමය හිතන්නට පුරදූනොත්. තරුණ අය ඒ කාන්තේන තදගතිවලින් රල්ුගතිවලින් පරුෂගති වලින් යුක්තයිකලට හෙම කියන්න ැෑ මේ හැම මානසික ස්භාවයක්ම පිට. ධර්මයතුලින් තුනී කරගන්න පුළුවන් සමබර් කරගඩ පුළුවන්. මැදිවයේ දී සාධරණ විදිර ජීවත්තයෙන්ට ඔන්නන් කියන ඇයිඒ අවුද. ඒ ස් පහතල්හිය වෙද මයි අපි ීවිත ගොන්න ඩ ටන් ගන්නේ. ඉඩංගන්නවා ගෙවල් හදනවා වාහනගන්නවා විිසස් පටන් ගන්නවා. එතකුට අපි ඉඩං ගදී ගෙවල් හදදි වාහන ගදදි විශසස් පටන් ගද්දී අපට සසාධහරන අසාධහරන කළ කාරණා දෙක්ති නොකලා මතක වෙනවා. සාමානයක සමාජය කියන්නේ බල්ලෝ මරල හරි කමන්නේ සල්ලි හම්බ කර පල්ල කියලාන ඒක ධර්මයට විරුද්ධයින. ඒක ලෝක න්‍යාය නෙමේනි තේනවන්ද. ලෝකයා අනුගමනය කරන න්‍යයාය වෙනයි, ලෝකයේ ගමන් කරන්නේ අය වෙනයි. තේතමද. ලෝකයේ ගමන් කරන යායට පිටුපාලා. අපි අපේම නයායා කදාගත්තුොත්. අන්න එතන තමයි ලෝක විනාශය සිද්ධ වෙන්නේ. තියක නිසා මැදිවයසේදී. සාධාරණ ිර ජීවතෙන් න කියනම්කොද මැදිවයස තමයි මුදල් වලට දේපවස්තුවට අපි පොර කණනවයස දංඟලන වයස. නැහෙන්න මැරෙන වයස මහළ වේදී. ඥාව පාාවච්චි කරඕන කියනවා එක නිසා සේසයන් මේ ශ්‍රී ලංකාවැනි අපේ රටවල් වලට මෙිනම කාරණ අතිශ්‍යයයිෙන්ම වැදගත් ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්ස අපිට කියල දෙනවා කීකරු කොම ඇති වෙන්නේ මොනවගේ දේවල් වලින්ද ලාබ සත්කාරග වලට ආසානො කිරීම එක අංකයක අංක දෙක තමන්ගේ බලපුළුවංකාරකම් ගැන මහාහිියලින් හවා නොදැක්වීම කීකුබව ඇතිකරවන්න කරණුුවල අංකත්තුන්න ක්‍රෝධනුකිරීම අංක හතර බද්ධ වෛරයේ ඇතිකර නොගැනීම. අංක පහ කෝදය නිසාම රන්ඩුවලට පැටලි පැටලි නොයාම අංක හය කෝධය ඇවිසන දේවල් නොපැවසීම අංක හත්ත තමන්ගේ අඩුපාඩු පෙන්වාදන අයට විරද්ධව නැගී නොටීම. කීකරුකම ඇතිකරවන්න කරනුවලින් අංක අටට අඩුපාඩු පෙන්වා දෙන ශ්‍රාවකයට අපහාසනු කිරීම. අංක නාවය තමන්ගේ අඩුපාඩු තවත් කෙනෙක් විසින් පෙන්නොල දෙද්දී. අපේ අඩුපාඩ පෙන්නොල දෙන කෙනාගේ අඩුපාඩු පෙන්වඩගියොත්. ඒ හානියක්නේ එතකොට කීකරු බව කලා කියන්නේ. තමන්ගේ අඩුපාඩු තව කෙනෙක් පෙන්වාදදී. තමන් කාදවත් අඩුපාඩු පෙන්නල දෙනෙ නෑ. ඒ තමයි මහත්මා ගුණේ කල කියන්නේ. අංක දහය අඩුපාඩු පෙන්වා දෙන එන අඩුපාඩු පෙන්නොල දෙදදි ඒක වෙනදේකින් වහලදාන්නේ. අදල් නැති කතාවක් ඇදලගන්නෙනෑ තරහ ගන්න නෑ කේයින්තිගන්නේ කතා කරන්් බැරිතත්ත්වයක් හදන්න නෑ. අන්කේ කොළහා කීකරු වෙනවනම් තමන් තමන්ගින් වෙච්ච අඩුපාඩු. මගෙන් වෙච්ච අඩුපාඩු කියල පිළිග්ඩ ෝනේ. අන්න එතකොටයි චරිතයේ හැදෙන්දි. අංක දොල්ලහා අනුන්ගේ ගුණ නොමකන වනම් එකටක් කරන කෙනෙ නෙවෙම්. ඒකත් කීකරු බවඇති කරවන කාරණයක්. අංක දහ වන ඊරිෂයා කරන කෙනෙක් නෙවෙයි නම්. මසුරු කෙනෙක් නෙවෙයි නම්. ඒ කාරණයත් කීකරු බව ඇති කරීමට හේතු වෙන. අංක දාහත්තර ධර්මය හෙසරණ කෙනම් කට්ට කයිරාටික කෙනෙක් නෙවෙයි නම්. නැතිගුණ උළුප්පල පෙන්වන්න නැති කෙනෙක් නම්. ඒ අන මේ මිනිස්සුන් ඉදිරියේ රඟපාන් නැති කෙනෙක් නම් ඒකනනාට ධර්මාාබෝදය බඩ පුළුවන් ඇයි ඒ එකෙන තෙරන්ට දවතිම ගරු කරන කෙනෙ. අංක පහළව සාධහරණ කරනු ඉදිරයේ නම්මශීලී නම් මානයේ බැහැරකොටට අවවාදයේ අනුසාසනා පිළි ගන්නවා නම්. ඒෙනත් තෙරුවන්ට හදවතින්ම ගර කරන කෙනෙක් බෞට පත්වවා. ංක දාසයේ ශ්‍රාවකයා තමන් විසින් ධරමේ කරුණු විධ ආකාරයට වැරදි විදිහට අල්ලගෙන. ඒ වැරදි කාරණාවලට කැරකි කැරකි නෑවි. ම ැදි තටම දැඩිව නොබැදී. තමන් විසින් යම්ඥා වනුව මහරි මතවාද තියෙනවන දරමට අනුව ඒවා නිරවුල් කරගෙන හතරින දක්ෂයිනම්. අන්න ඒකෙනා තමයි සැබැවින්ම මුළු හදිින්ම තෙරුවනට ගෞරුවාදර දක්වන කෙනා කියලා කියන්නේ. ඉට පස්ස පෙන් වන්නේ මුගලන් මහරහතන් වහන්සේ පවසනවා මේ කරුණු දහසය තමන්ට තමන් ගලපල බලන් ඕන කියවා. මෙතෙක්වෙල කරුණු දශයක් කතා කරන්නේ. ඒ කරුණු දහසේ තමන්ට ගලපල බලන්ඩ කියනවා? මේමී කාරණ තමන් තුළ තිබ්බූත්. තමන්ව අනිත්තයි ප්‍රතික්ෂේප කරනව නේද. තමන්ට ඕ අනිත් අව අහිමේෙනව නේද. තමන්ව අනිත්තය පිළිකූල් කරනවා නේද කියලා විමසල බලන්කිනු තමන්තුලින්. තමන්තුලින් බල ධර්මය ඕපනයි එක කියලා කියන්නේ. මුගල මහරතන් වවාසේ මෙසේ පවසනවා යම් පුද්ගලයේ ලාමක ආසාවන්ගෙන් යුක්තනම්. ලාමක ආශාවන්ට යටවෙලා ඉන්නවනම් ඒවගේ පුද්ගලයකො මට ප්‍රියනෑ. මම ඒවගේ කෙනෙක්ට කැමති නෑ. ඉති මමත් ලාමක ආසාවන්ගෙන් යුක්ත වනුත් ලාමක ආශාවන්ට යටවනුත් අනිත් උදවියත්මාව ප්‍රතික්ෂේප කරාවි. ඒ අයට මාව අපපිරිියබේවි මට අනිතය අකමැතිවේවි මෙහි මහිත ලාශ්මත්වරුණේ. කයා විසින් මමනම් ලාම කාසාාවන්ට යටවෙන්නෙ නෑ. ලාමකාසාවන්ට යට නෝන කෙනෙක් වෙනවා කියලා තදිම්ම හිතරගන්න ඕන කියලා පිට උපදෙස් දෙෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විසින්. මම මංගැනම සමාජයේ ඉදිරිියයේ අනිත්ත ඇත්ත එක්ක වරනා කරන්න ගියොත්. මමම තමයි කෙරුමා කෙෙන මම හවාදක්වඩ ගියුොත් මව මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ම අනිත යට අපිරිය වෙයි. සා මම ඒ දුර්ගුණත් බෑර කරගන්නවා කෙලා හිතන්න කියනවා. මම ක්‍රෝධ කරඩ ගියුත්. ම අනිතෑ දාලයාවිී. ම වනිත ඇපතික්ෂේප කරාාව. එනිසා මම ක්‍රෝදධ නොකරණ කෙනෙක් කෙනවා කෙ හිතර ගන්නඩ කියෙනනවා. මම වරේ බැඳගන්න කෙනෙ බෝට පත්වනොත් ඒකත්මට මවටයි අයව අහිමිවීමට හේතුවාක්. මම ර්ඩුවලටම පැටලි පැටලි ගියොත් අනිත්තයි මාව පතික්ෂේප කරාාවී. මම, ප්‍රදය විස්සෙන දේවල්ම කියන්න පටන්ගත්තුොත්. ම වනිත්තයට එපාවෙලා යාවිී. මම අඩුපාඩු පෙන්වා දෙෙන අයට විරුද්ධ වනොත්. ඒකත් අනිත්තයමට අහිමි වෙන ලොකු වරදබෝට පත්වේවි. මම මගේ අඩුපාඩු පෙන්වා දෙන අයට පෙරලා අපහස කරන්න පටන්ගත්තුොත්. ඒකත් මට මා වටයින්න හොඳ මිනිස්සු හිමිවීමට හේතුවක් කියලා හිතර ගණ්ඩ කියේනවා. මගේ අඩපාඩ යම්කිසිෙනෙක් පෙන්වල දෙදදි. ඒ අඩුපාඩු පෙන්වල දෙන ඇයගේ අඩුපාඩු මා විසින් පෙන්වන්නට ගියොත්. අනනිත්තෑ මාව දාල යාද යාාව කවදත් හදන්නට බෑ හැන මිනිෙක් මේකළ මව ප්‍රති ශෂිය කර හිතන් කියනවා. අඩුපාඩු තවත් කෙනෙක් පෙන්නවල දෙද්දී. ඒක වෙනදදයකින් වහල දැම්මොත් අනිත්තයට කතා කරන්න බැරි තත්ත්වයක් ඇතිකළොත් කේන්තිය ගත්තුත් තරහෙන් ඇවිස්සුනුොත් කතාහ කරන්න බැරි තත්වයක් නිර්මාණයකළත්. නිට ම අප ප්‍රසන්නවේ වියෙක් නිසා මං ඒ දුර්ගුණයත් බැහර කරගන්නවා කියලා හිත්තට ගන්න කියනවා. දැ මෙවැනි කාරණාවලෙන් තමයි මේ නිව දක් කියන චරිතයේ බිහි වෙන්නේ මාර්ග පල්ලාබී චරිතය බිහිවෙන්නේ. ඒ වගේ මුගලන් මහරත් අනන්ස පෙන්න්නනවා. අඩුපාඩු තමන්ගෙන් සිද්ධවෙේද්දි. ඒ තමන්ගෙන් වෙන අඩුපාඩු අඩුපාඩු හැටියට දැන ැන දැක දැකත්. තමත් පිළි ගන්න නැත් නම්මකොද වෙන්නේ. එතකොටත් අනෙත්ත අපි ව. ක් මනින්ම ප්‍රතික්ෂප කරාාව. දැන් අඩුපාඩු ඇස්පනාපිට පෙනෙනවා. තේනවා අනිතය කතා වෙනවා. නමුත් තමන් පිළිගන්නේ තමන්ගෙන් මේක වෙන අඩුපාඩුවක් කියලා. දෙැන් අපි ගමුකූ දැන් සමහර අය ඉන්නවා මූනට දම ගැහුව වගේ වචන කියනවා. නිවිච්ච වෙලාවට අනිත්තයකනවා. ඔයා හොඳයි අනිත යට පිහිට වෙන උපකාර කරනවා. හැබැයි සමහර වෙලාවට ඇගේ පිට වෙන වචන නං හොඳන්නේ. ඔයා ටිකක් කටහදා ගත්තුත්. වචන පාලනය කරගත්තුත් ඔයාට ලොකු දියුණුුවක් කරයන්න පුුවන්. වා ඔයා වටා අයින්නයි දාල යන්නෙමවාගේ කට වචන නිසාමයි. ය ඇතැම් වෙලාට කිය දරනු වචන නිසාමයි ක අනිත්තය ඔබෝ දැනුවත් කරද්ද. ඇතුට ඔබ පිළි ගන්නවනම් ඇත්ත තමයි. මගේ කටනනිසා තමයි ම වටයින්නයි මෙතෙක් කල්මට අහිමි වෙලාග නිසාමම මගේ වචනය පාලනය කරගන්න මගේ වචනය සංවර කරගන්න මගේ වචන දමන කරගන්නඩවන කිය හිතතුවොත් ඔබට. ඒ ොබ දියුණුව පිස හේතුවන විතරක් නෙමයි ඔබ වටා ඉන්න නැවතත් ප්‍රතිනිර්මාණය කරගන්නට බඩ එක ලොකු උපකාරයක් බවට පත්වෙනවා. ඒ වගේම ඔබ අන්න එක ගුණම කණ්ඩ ගියොත් කතාකරොත් අනුන්ට ගකර පහරක් වැදෙන දෙයක්. අනුන්ගේ කීරිදිනාමයට හානි වෙන දෙයක්. අනන් හොදක්කරත් ඒකේ හොඳක් දකින්න නෑ විවේචනාත්මකව කතා කරන්න ගියොත්. ඒවගේම එකටෙක කරන කෙනෙක් වුනොත් ඔබ වගේ කෙනෙට කවුරුත් කැමති නෑ. අපි අපිට අනුමාන කරගෙන අපිටක අප ගලපා බලන්නට ඕනනි මේ දුරුගුණ මාතුල තිබ්බූත් මම අනිත් අෑව ප්‍රතික්ෂේප කරනවා වගේ අනිත්ත ඇත් ම ප්‍රතික්ෂේප කරලා යා අපි නේති කියලා තමන්ට තමන් ගලප ගරි තමයි ධර්මය තමන්ගේ දෙයක් බවට පත්වෙන්නේ ඒවගේම ඔබ අධික ඊරිෂ්‍යයාවෙන් යුක්ත මසුරු බවින් යුක්ත කෙනෙක්න ඉරිෂ්‍යයා මසුරුකං ඇති මිනිස්සුන්ට අපි කැමතිද ඒ සුරම න්න නිස්සුන්ට අපි කැමතිනේ එතකට ඔබ තුල ර්ෂයා මසු කමතික්් ඔබට අනිත්තයි කැමතිවේ විද මෙනමක මේ අුමාන කලා කියන්න දේශනාව නමද අනුහනනේ ඔබ ඔබට ධර්මය ගලප ගත්ති ඔබට පුද්දුම සැනසීමක් ලැබෙයි මේ දුබලතාවේ මම මාතුළින්ම ඉවත් කර ගත යුතුයි කියලා ඒ වගේම ඔබ කට්ට මිනිස්සුන්ට කැමතිද බොරුවට රංඟාන මිනිස්සුන්ට කමතිද තේනවාද එත ඔබ ට යිරාටි ිනිසු ැමතිනේ අන්ඩ පාලය කලක ලෝකෝත්‍රය කල කියෙවන්නේ හරිද එතුක නැතිගුණ පෙන්න්න පෙනනිකම් අමුතු රංගපෑම කරඟගදක්වන මිනිස්සුන් කමතිදේ. අප යාගෙන ගම් බොරු සෝණි ක ලපික කියවන්නේ. ඇතුර ඔබ කට්ට කයිරාටික කෙනෙක් වුණනොත් ඔබ බොර සෝභ නකායක් වනො ඔබට අනිත්යි කැමතිේ විද ගැමතිවෙන්නේ. ඒහම් මේ දුරුරගත යොත්තුයි. ඒවගේම සාධහරණ කරුණු පෙන්වා දෙද්දි. ඒ සාධරන කරවට රැම න්නට මිනිසුන් ප කැමතිද ැමතිනන්නේ. ඔබෂට අනිත්ත අය කරනුකාරණා කියල දෙෙද්ද ඔබ ඒ කරනුකාරණාවලට අවනත නොවෙයි නම් ඔබට අනිත් අය කමැතිවේ විද කියෙ ඔබ ඔබ තුලින් විමසලා අනුමාන කරලා බලන්න ඒ වගේම අනිත් අය වර්ධවා ගත්තු මතේටම ඇලිලා ගැලිලා ගිලිලා ඒවාම සාරය කරගෙන ඉද්දි ඔබ අනිත් අය උපති ක්ෂේප කරනවා වගේම ඔබත් වැරදි මතවාදවල ලැගගෙන ගිල්ලගෙන බැසගෙන ඒ වැදි මතයන්ටම අහුවෙලා ඉන්නව නම් ඔබටත් අනිත් අය කැමැති වෙන්න නෑ එක නිසා මේ දුරගුණ සියල්ල තියෙන්නේ බැහැර කරගන්න. මේ දුරගුණ සියල්ල බැහැර කරගන්න තියෙන්නේ වයසට ගිහිල්ලනෙම වයිසට ගයාට පස ිනිසුම හදන්න බෑ රියටග දරකෝට වගේ ඉරටුුවගේ තිෙන්නවාද. නැම් බලන්ඩ දරකෝටුකිීනේවා ලේසියම නම්මශීලීව වැඩට යදුවන්න පළලඳ නෑ තක්ගාල බරස්කාල කඩෙනවා. අමුවට තිබොත් නමන්ට පුළුව. ඒක නි මිනිස්සුන්ට හැදන්න තමයි භාගතන් වහන්සේගේ ධර්මය එතකොට මනුස්සේක් තෙත බරිත කෙනෙක්ද වෙලිච දරකෝට්ටක් වගේක නික තිරන වෙන වයිස අතනමේ ධරමයට සංවේදීවීම මතයි. තොර ධර්මයට සංවේදී වෙන්න පුළොන් තරුණ කාල මැදි වයසේ. වියපත් අවදියවන ධර්මයටට සංවේදී වෙන්න පුළුවන් ඒක තමන්ට අදාළ මනෝමයේ ශක්තිය මනෝමේ හැකියාවතති බෙන්න්නට ඕන ඒක නිසා තමයි. භාගතතුන්හන්ේගෙන ශ්‍රද්ධහ ඇතිකර ගැනීම වටින්නේ. ශ්‍රී සදධරමේ පිළිබඳව ්‍රදධා ඇතිකරගැනීම වටන්නේ ආර මහාහ සංග්‍රත්නයගෙන ්‍රද්හ ඇතිකරගනීම ටින්නේඒ එකයි ඉතම තමයි කීකරබ ඇතිවෙන්නේ. විදේශනාව වසාන වසියෙන් ගොලන් මහරථතන ස අපිට පහැදලි කළ දෙනවා. ඔබ හිතන්ඩඕන කියනව න්න මෙහෙම. ඔබට අකුසල් දුරකොට කුසල් වර්ධනය කරගෙන මේ දරමාර්ග තුළ දියුණුවක් ලබඩනම්. ඔබ ඔබට එබිකං කරලා බලන්ට කියනවා. මම ලාමක ආසාවන්ගෙන් යුක්ත කෙනෙක්ද. මම මංගැන ලොකෝට හිතාගෙන සමාජ ඉදිරයේ මව හවාදක්වල කතා කරන කෙනෙක්ද. මම අනිත් අයට ක්‍රෝධ කරන කෙනෙක්ද. මම අනි අඇසමඟ වද වෛරයෙන් ඉන්න කෙනෙක්ද. මම අනිත ඇත්ත එක්ක රන්ඩුුවල පැටලෙන කෙනෙක්ද. මම අනිත්ත අයට ක්‍රෝධයෙන් ඇවිස්සින දේවල්ම කියන කෙනෙක්ද. මගේ අඩපාඩ අනිත්තෑ පෙන්නුොල දෙනකොට. මංක විරුද්ධව නැගී සිටන කෙනෙක්ද. ගේ අුපාඩු පෙන්නල දෙනාරම ම භාස කරන කෙනෙක්ද ඒ වගේම මගේ අඩුපාඩු තව කෙනෙක් පෙන්නල දුන්නොත් අඩුපාඩු පෙන්නල දෙනායට පහරගහන කෙනෙක්ද ඒ වගේම් අඩුපාඩු තවත් පිරිසක් විසින්මට පෙන්නුල දෙද්ද මං ඒක අදාල් නැති කතාවන් අරගෙන වාලදාන කෙනෙක්ද ඒ වගේම අඩුපාඩුව තමන්ගෙන් වෙච්ච දෙයක් බව දැන දැනත් ඒක පිළිනුගන්නා කෙනෙක්ද මම අනුන්ගේ ගුණ මකන කෙනෙක්ද ම එකට එක කරන කෙනෙක්ද අන්නට ඉරිෂයා කරන කෙනෙක්ද මසුරු කෙනෙක්ද කට්ට කයිරාටික කෙනෙක් ද ැතිගුණ පෙන්වන රඟපාන කෙනෙක්ද සාධාරණ කරනුුවලට නම්මශීලී නොන කෙනෙක්ද අධික ආංකාරෙන් යුක්ද මාන්නක්කාර කෙනෙක්ද වැදි දෘෂ්ටිවලට බැදී ඉන්න කෙනෙක්ද කියලා තමන් තමන් ඔවිමසීමට ලක් කරද්දී තමන් තමන් ගැනමස්වෑන්වි වේචයක් කරද්දී තමන්ට තමන් කෞද කියලා ධර්ම තුළින් දැකගන්නට පුළුවන් කම ැබෙනවා ඒත් තුළින් මයි ඔබේ දියුණුව ඔබට ශාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙන්නේ එතකොට මෙනම කාරණ එකින්න්න එක නුවනේ විමසා බලද්දි ඔබ අවබෝධ කරගන්නවනම් මේ පවසන් ලද කාරණ මාතුළ නෑ මේ මේ කාරණාවලින් මම තොරයි කියලා ඔබට ඔබ ගැනල් ලොකු විශ්වාසයක් ඔබට ඔබගැන් ලොකු පැදීමක් බට ර්මාබෝධය කරා යන්නට පැහැදිලි මානනිස්කත්වයක් ඇති කෙනෙක් කියලා ඔබබටම ඔබ පිළිබඳව. පැහැදිලි අවබෝධයකට එන්නට පුළුවන්කම ලැබෙනවා. මුගලන් මහරාතන්නස පවසනව ආශ්මතුන ශ්‍රාවකයා නුවනින් විමසා බලද්දිී මේ පාපී අකුසල් ඔක්කොම තමන්තුළ තියෙනවා දැක්කොත්. ඒ ශ්‍රාවකයා විසින්. මේ ඔක්කොම් පාපී අකුසල් නැතිකර දමන්න මහන්සි ගන්න ඕනමයි. ඒ වගේම, ආශ්මත්වරුණ යම් ශ්‍රාවකයෙක් නුවනින් විමසනකොට ඒ හැම පාපි අකුසලයක්ම තමන්ට ප්‍රහාණය වෙලා කියලා දැනගත්තුත් ඒ ශ්‍රාවකයා අධදිවාරාත්‍රී දෙකේම. මේ සදහම් පිළිවෙතේ පොරුදු වෙවී ප්‍රීතියෙන් සතුලින් වහන්සේ කරන්නට ඕන කෙළ කියවා ඒහරිට මේ වගේ කියනවා. ලස්සනට හැඩට ඉන්ට කැමති තරුණ පුතෙක්හරි දුවෙක් හරි කන්නාඩියයක් ළඟට ගෙහින්. තමන්ගේ මුවසටටහන් ගේ මුහුණේ පාට පෙනුම පැහැය හැඩවැඩ ගැන විමස විමසා බලනවාගේ ශ්‍රාවකයා තමන්ගේ මානස්ක අභ්‍යන්තයක ලෝකයේ ගැන විමස විමසා බලන්ට ඕුන් කියනවා මගේ ජීවිත අභ්‍යන්ත්‍රේතියන්නේ අවුල් බවක්ද නිරවුල් බවක්ද අන්දකාරයක්ද ආලෝකයක්ද පැහැදිලි බවක්ද අප පැදිලි බවක්ද කියලා එතකොට දැපතින් මුවසටහන් බලන දුවහරි පුතාහරි දැනගන්නවනම් මගේ පාට පෙනෙමේ හැඩරුවේ කිසි අඩුවක් නෑ කියලා. එකලකු සතුටක් සැනසීමක්නෙ. අන්නේ වගේ තමන්ගේ මානසික ෝකේ අවුල් නැත්තං. නියවුල් නැත්තං. අකුසල් නැත්තං පාපකාරී සභාාවයන් නැත්තං. තමන්ට තමන් ගැන හිතල්ලා සැනසීම ඇතිකර ගණට පුළුවන්. ඒෙනා තමයි හදවතින්ම තෙරුවනට කීකරු ගෞරෝ දක්වන ලෙංගතුකම දක්වන්න ආදරේ දක්වන ශ්‍රාවකයා. වට පත්වෙන්නේ. අදෝබට මෙතෙක්වේලා විග්‍රහ කරලා දෙන්නට මහන්සිගත්තේ මජජමනිකායේ සිංහනාද වර්ගේ සඳහන් අනුමාන සූත්‍රයක් නිසාපී අපි පිළිබඳව අනුමානකටේම අනුම් ගැන තොරතුරුහෙවු ඇති. දැන් ඔබ ඔබ පිළිබඳව අවධානයමු කරලා ඔබේ හරි නිවරදි ස්වභහාවයන් ඔබේ පාපී ගති පින් කරන ගති. කුසල් අකුසල් සභවයන් වෙන්කුට හඳුනාාගෙන. ඔබ හැමදිනාටමත් විමසුම්දුව නැති කරගෙන. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළි දීම චතුරු ආරිෙ සත්‍යයාබෝදේ ලබන්නටම මෙම ධර්ම ධානය කුසලේ ධර්මේ ශ්‍රවණය කිරමීම කුසලය මහෝපකාරී වෙෙත්වා කෙලපි සෙත්පතා ආශිටවාද කරනවා. පුන්න්‍ය අනමෝතනාව. අද මෙම ධර්මානු ශාසනාවට තම සැදැහැති දායකත්වේ ලබාගෙට කටයුතු කරන්නට යෙතුනිෙ. සිංගපූරර්ු එෙ සිට ඉශානී ප්‍රසන්තිකා ආදරණය දියනිය එතුම මේ බලාපොරෘත්තු වෙන්නේ පොළොන්නරුව නවනගරය අංක හතලි හලිපිනේ පදිංචි දස මසක් කුසතුළ දරා ඉශානී ප්‍රසන්තිකා දියනිය මනුලොවට දායාද කළ ඇයගේ ආදරණීය මෑණියන්වන P.H චන්ද්‍රලතා මෞතුමියට මෙම උත්තම ධර්ම දානමය කුසලයානු භාවයෙන් නිදුක් නිරෝගිස්සුව දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනාකිරීමට අද ධර්ම දේශක ස්වාමින්න් වහන්සේට සමස්ත ගරුතර මහාසංගරත්නයට සෙත්පතන්නට එමෙන්ම මේ දිනවල්ල රෝගී තත්ත්වයෙන් පසුවන කැටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේට සෙත්පතන්නට ආශිර්වාද කරන්නට චූටි අයියා ලක්ෂිත චන්දිිමාල් මදදුපුංචි සුනීතාපුංචි යනයටත් සෙත්පතන ආශිරවාද කරනවා ලෝසපත් ඇති පියාණන් වන එම ජිනදාස තාත්තාට පුුණ්‍යානමෝදනා කරන අතර අකල් මර්ණයකින් මෙලොවහැරගිය ලොකවයියා තුශාර සම්පත්යනයටත් පරලෝක වසෙන් පින් දෙෙන අතර වස්යාන දර්මදේන යබ නාලිකාවේ ගයන් ෂන්ත මහත්ම ඇතුු හුගේ පෞල සිලු දෙනාටමත් කාර්මන්ලේටත් සියලු යහපතවේවා සුපුන් ක්ෂිත සඳගිරියනයටත් සෙත් පතනවාශිර්වාද කරනවා අවසාන වශයෙන් මෙසේ සිදුකරන උත්තම ධර්මදානමීය කුසලානි සංස බලයෙන් සිලු දෙනාටම සියලු සෙත ශාන්තිය යහපත උදාවේවා කියලා සිංගප්පුූරුවේ සිට දායකත්්‍රය ලබාගෙන කටයුතු කරන්රේදුනේ ශාණි ප්‍රසන්තිකා මහත් මේ විසින් ඉතින් ගෙවි යන වසරේ අගභාගේදී සිදුකරන ධර්මදේශනාවර දායකත්වය දක්වා ඔබතුමිය මහා පිනක් රැස්කරගත්ත ඔබ හැම දෙනාම ඉතාමත් මහොඳින් ධර්මය ශ්‍රවනය කළ ඔබ සියල්ලන්ටම මෙම උත්තම කුසල සම්පත්තිය චතුරුවාරි සත්‍යාබෝධිය පිණිසම හේතුවේවා වාසනාාවේවා පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනමෝදන්ව සැපල බත්වා. අපප හැමනමින් භවිට පත්වෙඇති සෑමසසිලු තිවරුමේ පින් නමෝදන් වෙෙත්වා. අපේ උතුම් ගුරු දේවෝතමයන් වහන්සේලාට මහා මහෝපාදයන් වහන්සේට සදාවන්ධනීය ගරුතර මහා සංගරත්නයට අප හැම ෙ මපිය වැඩිහි ගුරුවර ඥාති හිතශයෙන්ට, දවාදර ුණුගර මිනිි රියන් සමස්ත ලක්ක සිලොෝ වැසි සියලු දැනන් හට සියලු සැනසිල්ලවේවා චතුවාරි සත්‍යබෝධයෙන් සියල්ලෝ නිවී සැනහේවා. ප කිය ආකා සට්ටාච भම්මට්ठා දේවානාගා මහිද්ධිකා පഞഞන්තං අනු මෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං ආකාසට්ටාචभම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුഞഞන්තංගනු මෝදිත්වා චිරන්රක් හන්තු දේසනං ආකාසට්ටචभුම්මට්ඨා දේවානාගා මහිදධිකා හ්ඥන්තන් අනුමෝදත්වා චිරන්රක්හන්තුතුවන් සදා සිරුදනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා ජුබ නාලිකාවුස්සේ ඔබ ඒශ්‍රවනය කළේ පොළොන්නරුව නවනගරය අංක හදල් හෙලිපිනේ පදිංචි ස්ශානී ප්‍රසන්තිකා දියණියගේ අදරණියය මෞතුමිය වනPA.ඒ. චන්ද්‍රලතා මෞතුමියයට නිදුක් නීරෝගී සුවේ සහ දිර්ඝායිශ්‍ය පිණිස ආශීර්වාදපතා වස්සාන ධර්ම දේශනා ජෝතියුබ නාලිකාාවොස්සේ සිදුකළ ධර්මදාානභය පින්කමයි. සිදුකලා වූ ධර්මධානභය කුසලයේ අනුභාව බලයෙන් සිංග්පුූරුවේ සේවේනයොතු ඉශ්ානී ප්‍රසන්තිිකා දියනිය ඇතුළු එම පින්න්නොත් පවුලේ සියලුම දෙනාට, නිිදුක්නීරෝගී සුවේ සහ දෙර්ඝාශ පිණසම මේ පින්කුසැල් හේතු වාසනාවේවා. එමෙන්ම ලැබවා වූ දෙදහස් විසිතුනවර්ෂය සේලු සිතුම් පැතුම් එටුුවන සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය නිබඳව සැලසෙන නැවුම් අලුත් අවරුද්දක්වේවායි සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ දහමසු ඔබ සැමට සම්මා සම්බුදු සන්නයි. විතස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන්වැඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේේට ඩින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මසූ. වසැමට තෙරුබන්යි බිින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුළ වස්සාන ධර්මදේශනා දිනපතා නමුතුන ධර්මදේශනනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශනා අපගේ YouTubeුී නැලිකාවූ දැන්ු සස්කයිබ් කරන්න බෙලයිකනය ලික් කරන්න වස්සාන ධර්මදේශනා